වීසා වලට අපි අය කරන මුදල වැඩි කිරීම. අනිත් එක තමයි අපි PFS සමාගම වීසා නිකුත් කිරීමේ කාර්යයට එකතු කර ගැනීම. දැන් අපි වීසා වැඩි කිරීම ගැන කතා කරුවොත් අපි පොලිසි ඩිසිෂන් එකක් ගත්තා වෙන වීසා කාණ්ඩ ලබා දෙන්න. මේ රටේ තිබුණේ දවස් 30 වීසා කාණ්ඩය විතරයි ඔන්ලයින්. ඒ දවස් 30 එක අපි කාණ්ඩ 17ක් කෙරුවා. අපි ඒක කෙරුවේ ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ. විදේශිකයන්ගෙන් ඉතින් ඒගොල්ලන්ගේ ඉල්ලුමක් තිබ්බා ටිකක් දීර්ඝ කාලයකට වීසා දෙන්න කියලා. අපි මාසේ වීසා එක මාස 6ක ඩබල් එන්ට්‍රි, ඒ කියන්නේ දෙපාරක් ඇතුල් වෙන්න පුළුවන් මාස 6ක් ඇතුළතදී. මාස 6ක වීසා අවුරුද්දක අවුරුදු 5ක අවුරුදු 10ක ඒ වගේ කාණ්ඩ කීපයක් අපි ඉන්ට්‍රඩියුස් කරුවා. නොමැඩ් වීසා එක කියන්නේ ඔන්ලයින් වැඩ කරන අයට මේ රටට ඇවිල්ලා මේ රටේ හෝටලයක හිමි ඉඳගෙන ඒගොල්ලන්ට රස්සාව කරගෙන යන්න පුළුවන්. රෙසිඩෙන්සි ඒ වීසා ඒ හැම එකම අපි ඉන්ට්‍රඩියුස් කරුවා. කවදාවත් අපේ මේ පද්ධතියේ තිබුණ නැති, කියන්නේ පද්ධතිය විතර නෙමේ අපේ වීසා ක්‍රමේ තිබුණ නැති ඒවා. මේක අපි කැබිනට් එකට ගිහින් ගිය අවුරුද්දේ නොවැම්බර් 23 වෙනි දින පාර්ලිමේන්තුවේ විවාදයකින් තොරව ඒකමතිකව සම්මත වුණා. දැන් මේ ඩොලර් 75ක වීසා එකක් ගැන කතා කරනවා. ඒක තියෙන්නේ එදා සම්මත වෙච්ච ලිස්ට් එකේ. ගැසට් කෙරුවට පස්සේ අපිට තිබුණ එකම ප්‍රශ්නේ අපේ ETA ප්ලැට්ෆෝම් එකේ මේ එකක්වත් කරන්න බෑ. අප්‍රේල් 17 වෙනිදා වෙනකන් මේක ක්‍රියාවට නංවන්න. හැබැයි එතනදී පොඩි අතපසුවීමක් අපේ පැත්තෙන් වුණ එක මම පිළිගන්නත් ඕනේ. අපි දවස් 30 වීසෙක ඩොලර් 50ට තිබ්බා. තිබ්බට මේක අපි පාස් කරන වෙලාවේ ඒක මේ පාස් කරපු ඩොකියුමන්ට් එකෙන් අයින් වෙලා තිබුණ හින්දා සිස්ටම් එකට දාන්න බැරි වුණා. නමුත් ඒක අපි හෙට ඉඳන් ඒකත් දානවා. VFS එක චෝදනාවක් තිබුණා. ඉන්ඩියන් කම්පනි එකක් ඉන්ඩියන් කාර්යෝ ඇවිල්ලා අතන ඉඳගෙන ඉන්නවා කියලා. මම ඒක හොයලා බැලුවා. VFS එක ඉන්ඩියන් කම්පනි එකක් නෙමෙයි. බ්ලැක්ස්ටෝන් තමයි මේජර් ෂෙයා හෝල්ඩ. කූනි ජර්මනි තමයි ඊළඟ ෂෙයා හෝල්ඩ. මං හිතන්නේ VFS එකෙන් අද ස්ටේට්මන්ට් එකක් ඉෂූ කරලා තියෙනවා ඒගොල්ලන්ගේ කම්පනි එක ගැනයි, ඒගොල්ලන් කරන්නේ මොනවදයි, ඒගොල්ලන් ලංකාවේ කරන්න යන්නේ මොකද්ද කියන එක. මේ පළවෙනිද මට මතක විදිහට මේ ඉෂූ එකක් ඇවිල්ලා මේ කතාව පටන් ගත්තේ ලංකාවේ අය තමයි කවුන්ටර්ස්වල ඉඳලා තිබ්බේ. එතකොට අර කෑ ගහපු එක්කෙනා කියනවා මේ ඉන්ඩියන් කාර්යෝ කියලා. අනිත් එක මෙතනදී මං කෙලින්ම කියන්න ඕනේ VFS එකට වීසා එක නිකුත් කරන්නත් බෑ, රිජෙක්ට් කරන්නත් බෑ. VFS එකට පුළුවන් ඩොකියුමෙන්ටේෂන් ටික චෙක් කරලා, ඩොකියුමෙන්ටේෂන් ටික කරලා ලෝඩ් කෙරුවාම බැක් එන්ඩ් එකෙන් අපි අප්‍රූව් කරනවා. පළවෙනිදා ඉඳන් මේක කෑ ගැහුවට මේක අප්‍රේල් 17 වෙනිදා ඉඳන් වැඩ කරපු එකක්. අපේ ලංකාවෙම තව කම්පැනි එකක් අවුරුදු 4ක් තිස්සේ මේක කරන්න බලලා බැරි වෙලා තියෙනවා. අලුත් වීසා කාණ්ඩ වලට යන්න අලුත් තාක්ෂණය පාවිච්චි කරන්න අපිට අවශ්‍යතාවය තිබුණ නිසා ඒ වෙලාවේ VFS ප්‍රොපෝසල් එක ඇවිල්ලා තිබුණා. පරණ ETA එක දුවන්න මෙහෙ කම්පනීස් දෙකකට මිලියන 1.2 ගානක් මාසෙකට ගෙවනවා ඒක දුවන්න. ඒ කියන්නේ ඉමිග්‍රේෂන් එකෙන් සල්ලි ගෙවනවා. දැන් මේ ප්ලැට්ෆෝම් එකත් එක්ක අපෙන් 7-5ක් යන්නේ. අපේ රටට එන ෆොරිනර්ස් ලගෙන් ෆොරිනර්ස්ලට VFS එකට 18-50ක් ගෙවන්න උනහම අපේ මෙහි ඉන්න සුද්දෝ ටික කෑ ගහනවා. ඒ වගේම අපි වෙන රටකට යනකොට මේ අපි ගෙවන ගණන් සමහර දේශපාලඥයන්ට සමහර උදවියට මේක ලොකු ප්‍රශ්නයක්. බොරු කතා කිය කිය හරි බොරු මේවා දදා මේ ටාගට් කරන්නේ වෙන එකක්. අපේ මහජනයාට කිසි අවාසියක් නැහැ. මහජනයාව ටැක්ස් වෙන්නේ නැහැ මොකකටවත්. අපි මේක ගෙනාව එකෙන් වීසා කාණ්ඩ 17ක් ඕපන් කරලා තියෙනවා. අපේ කිසිම අඩුවක් වෙලා නැහැ. කරන හැම දෙයක්ම දේශපාලනීකරණය කරනවා නම් මේ රටට කවදාවත් හරියන්නේ නැහැ. දෙතිඥවරුන් පිරිසක්ද සමග කටුනායක ගුවන්තොටුපළ පොලිසිය වෙත පැමිණි සඳුරු කුමාරසිංහ මහතා මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා.
මේ අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධව ආන්න තියෙන ගොඩක් ප්‍රශ්න මගෙන් ඇහුවා. ඉතින් ඒ ප්‍රශ්න වලට මගේ තියෙන මගේ තත්ත්ව තොරතුරු මම ලබා දීලා තියෙනවා ඒ විමර්ශන කටයුතු වලට. ඉතින් පුරවැසියෙක් විදියට මම මගේ වගකීම මේ වෙලාව ඉෂ්ට කරලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ සම්බන්ධ මේ සිද්ධියට වගකීතු පාර්ශව මේ සිද්ධියට ඇඟිල්ල දික් වෙන පාර්ශවත් ඒ සිද්ධිය සම්බන්ධ නිසි තොරතුරු ඒ වගේම සත්‍ය තොරතුරු ජනතාවට ඉදිරිපත් කරයි කියලා. ආගමන විගමන පනතට පටහැනි ලෙස වීසා නිකුත් කිරීමේ වගකීම තෙවන පාර්ශවයකට පවරන්න බෑ. නීති විරෝධී ලෙස මේ ඉන්දියානු VFS ග්ලෝබල් සමාගමට වීසා නිකුත් කිරීමට දීපු වගකීම වහාම අකුලන්න ඕනේ. ටෙන්ඩර් කැඳවීමක් කරන්නේ නැතුව මේ තරම් බරපතල තීරණයක් ගත්තේ කොහොමද? ඉන්දියානු සමාගම් වලටම මේක දුන්නේ කොහොමද කියන ප්‍රශ්නේ අපි ඉස්සරහට මතුවෙනවා. බ්‍යතර අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලයද අද මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් බහර දුන්නා. අල්ලස් කමිසම වහම පරීක්ෂණ ආරම්භ කළා. මේකේ සත්‍ය අසත්‍යතාවය බලලා වැරදි කරලා තියෙන අයට වහම නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් ලබා දෙන්න කියලා කියනවා. ගන්න තියෙන ඇක්ෂන් මං ගන්නවා. කවුද කෙරුවේ ඒව ඔක්කොම ඐඩෙන්ටිෆයි කරලා තියෙන්නේ. සමහර ඉමිග්‍රේෂන් ඔෆිසර්ස්ලත්ම තමයි ෆිල්ම් කරලා තියෙන්නේ. ඒවා මං ඔක්කොම දැන් හොයාගෙන තියෙන්නේ. ඒ ඇක්ෂන් එක මං ගන්නවා. එහෙමකෝ මම මෙතන ඉන්නකම් එහෙම කඩා කප්පල් වැඩ කරන්න මං කාටවත් ඉඩ දෙන්නේ නැහැ. මෙතර ආගමන විගමන දෙපාර්තමේන්තුවද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි විද්‍යුත් සංචරණ අනුමැතිය හෙවත් ETA වැඩසටහන 2012 වසරේදී ආරම්භ කළ අතර ඉන් මාර්ගගතව විදේශිකයන්ගෙන් ලබාගෙනුනේ අකුරු සහිත දත්ත පමණක් බවයි. එම වැඩසටහන කාලයට ගැලපෙන පරිදි යවත්කාලීන කිරීම සිදු නොවීම හේතුවෙන් නව ක්‍රමවේද හඳුන්වා දීමට පීවරකත් බව ඔවුන් කියා සිටියා. ජාතික ආරක්ෂා පිළිබඳ එම දෙපාර්තමේන්තුවට පැවරි ඇති වගකීම වෙනුවෙන් සෑම විසා කාණ්ඩයකටම ප්‍රමාණවත් ලේඛන මාර්ගගත ක්‍රමවේදයේ ඔස්සේ ලබා ගැනීම හා ඒවා තහවුරු කර ගැනීම අත්‍යවශ්‍ය වූ බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. කුමන තත්ත්වයක් තුලබුවද විසා අනුමත කිරීම නිකුත් කිරීම හෝ නොකිරීමේ බලය තම දෙපාර්තමේන්තුව සතු බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව අදාළ නිවේදනින් අවධාරණය කරන්නේ.